මේ රටේ ජනතාවට වග කියන්න වෙන්නේ ඔය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට. මම හිතනවා අපි කොරෝනා පළමුවෙනි රැල්ලේදී අපේ දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු විශාල වශයෙන් මේ රට පුරා ඇවිදිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙමින් ඒ කොරෝනා රැල්ල අපිට පුළුවන් වුණා निराකරණය කරන්න නිවන් සම්පූර්ණයෙන් නැති කරලා දාලා මාස 8ක් 10ක් පවත්වාගෙන යන්න. නමුත් අපි මේ ඉල්ලීම දිගින් දිගටම රජයට යොමු කරත් මේ නිරෝධායන පනත හරහා ගෙනාපු ඒක වඩා පෝෂණය කළ 2020 මාර්තු මාසේ 25 වෙනිදා ගෙනාපු අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයා සහ මේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සීමාව වහාම හිර කරමින් පවතිනවා. මේකට ජනතාවට ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය ආයුර්වේද රෝහල් පද්ධතිය අවශ්‍ය ඉඩකඩ ලබා නොගැනීමට වග බලාගෙන ඉන්නවා. එතකොට මේ තත්ත්වය තුළ තියෙන්නේ මොකද? අපි දකින දේ තමයි මේ බටහිර සෞඛ්‍ය අධිකාරියක් පවත්වාගෙන යමින් 2020 මාර්තු මාසේ 25 වෙනිදා ගෙනාපු ගැසට් නිවේදනය හරහා ආයුර්වේද වෛද්‍යවරුන් සහ ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ජනතාවට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. මේකෙදි හාස්‍යයට ලක් වෙන කාරණාව තමයි මේ ගැසට් නිවේදනය හරහා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාත් නිසි බලධරයා වශයෙන් කොවිඩ් මර්ධන ක්‍රියාවලියට පත් කරලා තියෙනවා. හැබැයි වසර 5ක් 6ක් උපාධිය ලබාපු ආයුර්වේද වෛද්‍යරුන්ටත් රජයේ මුදල් වියදම් කරමින් මේ රටේ ජනතාවට සේවා සපයන්න සකස් කරන තියෙන රජයේ ආයුර්වේද සෞඛ්‍ය සේවාවටත් දේශීය වෛද්‍යරුන්ටත් මේ ඉඩකඩ නැති කරලා තියෙනවා. මේක තනිකරම ගත්තම බටහිර වෛද්‍ය වෘත්තීය කුහකත්වය කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒකෙන් හින්දා මේ ක්‍රියාවලිය වහාම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා නවත්තන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධිකාරිය දේශපාලන අධිකාරිය මේක වහාම නවත්තන්න ඕන. එහෙම නැති වුණොත් අපි මේ සියලුම විද්වත් සංවිධාන එකමුතුවත් එක්ක අපි අනිවාර්යයෙන්ම මීට වැඩිය බරපතල ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වෙමින් ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට අපි සූදානම් වෙනවා. ඒක තමයි අපි අද මේ මාධ්‍ය හමුදු කැඳවන්නේ. මම හිතන්නේ අපි දකින දේ තමයි මේ සෞඛ්‍ය නිරෝධායන පනත ඇත්ත වශයෙන්ම ගෙනාපු සුදු පාලකයන්ටත් වැඩිය ඒක වඩ වඩාත් පෝෂණය කරමින් කළු සුද්දන් විසින් එහෙම නැත්නම් බටහිර වෛද්‍ය මතධාරීන් විසින් බරපතල විදියට මේ ගැසට් නිවේදන නිකුත් කරමින් මේ වෛද්‍ය ක්‍රම තුළ තියෙන සාමූහිකත්වය ජනතාවට සෞඛ්‍ය සැපීමේ සාමූහික වගකීම සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කටයුතු කරනවා. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේක සමහර විට මොවුන්ගේ වෙළඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ඖෂධ ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මේ රටේ සැබෑ ජනතාවට සේවා සපයා ගැනීමේ තියෙන අවස්ථාව අවහිර කිරීම. මම හිතනවා අපි මේක දිගින් දිගටම සාකච්ඡා කරමින් මේ රටේ ජනතාව දැනුවත් කරමින් මේ පවතින රජයටත් ජනාධිපතිවරයටත් ආණ්ඩුවටත් අපි බල කරන්නේ මේ වැරදි සහගත ගැසට් නිවේදන අවලංගු කරලා ජනතාවට තමන්ගේ කැමැති වෛද්‍ය ක්‍රමයකින් ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථාව ඉඩ ලබා දෙන්න කියලා තමයි අපි බල කරන්නේ. Breaking.lk